සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ඔබ දන්නවා ඊශ්‍රායෙල් සෙනඟ මිස්රයේ වහල්කමින් මුදවාගෙන කානන් දේශයට ගෙන යාම සඳහා නායකත්ව දෙන්නට දෙවියන් වහන්සේ තෝරාගත්තේ මෝසෙස්වයි. එතන අවුරුදු 20ට වැඩි පිරිමි අය පමණක් ලක්ෂ 6කටත් වැඩි හිටියා. ගණන් කතාව එකේ 45-46 පදවල ඒ බව දකිනවා. සෙල්ලම් වැඩක් නෙමෙයි. දෙවියන් වහන්සේ මෝසෙස් කැඳපු වෙලාවේ ඔහු ඒ ගණන දැනගෙන හෝ නැතුව පස්ස ගැහුවා. ඔහු උන්නාසෙන් ඇහුවා නික්මයාම 3:11 ඊශ්‍රායෙල් පුත්‍රයන් මිස්රයෙන් පිටතට ගෙන එන්න මම කවුද කියලා. ඔහු වේද ප්‍රශ්න දාලා මග හරින්නයි හැදුවේ. ඊළඟට 13 පදේ කිව්වා දෙවියන් වහන්සේගේ නාමය කිමෙක්දයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නේම්ද කියලා. ආයෙත් කිව්වා ඔවුන් මා විශ්වාස නොකොට මාගේ හඬට ඇහුම්කන් නොදී ස්වාමීන් වහන්සේ නුඹට නොපෙනුනසේකයි කියනවා ඇත කියලා. ඔහු අත ඇරියම නැහැ. ඊළඟට 4:10 පදේ කියනවා මම ව්‍යක්තෙක් නොවේමි, මක් නිසාද කතාවට අදක්ෂ වූ අදක්ෂ දිවක් ඇත්තව කෙනෙක්මි කියලා. අපිත් සමහර විට අපේ අඩුපාඩු ගැන, අපේ හැකියාවන්ගේ සීමා සහිත බව ගැන දුක් වෙන වැළපෙන අවස්ථා තියෙනවා නේද? අපි සියලු දෙනාටම හැකියාවන් තියෙනවා. ඒ වගේම අපි දුකටපත් වෙනවා අපේ නොහැකියාවන් ගැන. දෙවියන් වහන්සේ අපිට හැකියාව දී ඇති වැඩ නොකර ඉන්නට අපේ ඒ නොහැකියාවන් නිදාසට කරුණු විදිහට පාවිච්චි කරන්න අපි පෙළඹෙන්න පුළුවන්. දේශනා කරන්න, එහෙත් නැත්නම් ගීතිකා කරන්න අපිට හැකියාවක් නැහැ කියන එකෙන් තේරුම් යන්නේ නැහැ අපිට ආත්මිකව පැත්තකටලා කිසි දෙයක් නොකර ඉන්න තමයි තියෙන්නේ කියලා. අපි හැම දිනාටම නොහැකියාවන්, ඒ කියන්නේ හැකියාවන්ගේ සීමාවන්වත් අඩු ගන්න තියෙන බව අපි වටහා ගත්තාම අපිට ඉදිරියට යන්න පුළුවන්. අපේ දීමනා පාවිච්චි කරන්න දෙවියන් වහන්සේගෙන් මඟ පෙන්වෙමින් ඉල්ලා ගනිමින් සැබවින්ම අපිට ආඥා කරන්න පුළුවන්නේ. සැබවින්ම අපිට පුළුවන්නේ අනිත්‍යයට කරුණාව දක්වන්න. අපිට පුළුවන්නේ තනි වෙලා ඉන්න රෝගියෝ ඉන්න වයස්ගතව ඉන්න අය බලන්ට යන්න. අපිට පුළුවන්නේ දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කර තියෙන දේවල් ඔවුන් සමග බෙදා ගන්න. අපේ දුකේ දුන්නා සිතා ලං වූ පිහිටක් වූ හැටි, අපේ විපත්ති දවසේදී අපේ ආඥාවලට උන්වහන්සේ පිළිතුරු දුන්න හැටි. පාවල්තුමා රෝම 12:6 කියනවා අපට දෙන ලද අනුග්‍රහය ලෙස වෙන වෙනම දීමනාත්තව අපට ලැබුණේ යම් දෙයක්ද ඒ දෙහි යෙදී සිටමු කියලා අපි ආඥා කරමු. ප්‍රේමණීය දේවපියන් වහන්ස අප එක් එක්කෙනාට වෙන වෙනම දී ඇති දීමනා හඳුනාගෙන ඒවා ඔබ වහන්සේගේ රාජ්‍ය සඳහා යොදවන්නට අපට මඟ පෙන්වා ශක්තිය දුන මැනව. ආමෙන්.